ලකා නැගෙන ක්‍රිකට් කණ්ඩායමත් බංගලාදේශ නැගෙන ක්‍රිකට් කණ්ඩායමත් අතර තිබුණ එක්දින තරගාවලියේ ජයගන්න සමත්ුනේ ශ්‍රී ලංකා නැගෙන කණ්ඩායම. පළවෙනි තරගයේ වගේම අවසාන තරගයත් ජයගන්න ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ අවසාන මොහොතේ පරාද වෙන්නේ තියුණු තරගයක් දීලා කඩළු දෙකකින්. තරගාවලියේ තීරණාත්මක තුන්වෙනි තරගයේ කාසිවාසි දිනාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දෙන්න බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා ආරාධනයක පිටිට එන බංගලි ක්‍රීඩකයෝ කඩළු පහකට ලකුණු 269ක් ගන්නේ ආරම්භක ප්‍රතිකරු සයිෆ් හසන් ලබා ගන්න ශතකයත් එක්ක. මැදපෙළ ප්‍රතිකරු අසිෆ් හසන් ලකුණු 68ක් ලබා ගන්න සමත් වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවේදී කලන පෙරරා කඩළු දෙකක් ලබා ගන්න සමත් වෙනවා. කලන තාමත් අවුරුදු 19ක් වෙන තරුණ ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකාවේ අනාගත වේගපන්දු බලාපොරොත්තුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ලකුණු 270ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අයහපත් කාලගුණ නිසා එල්ල වෙන්නේ පන්දු ආර 28ක දී ලකුණු 199ක ඉලක්කයක්. බැලු බැල්මට තරමක් අපහසු ඉලක්කයක් හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලබා ගන්න විශිෂ්ට ශතකයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගන්න පන්දු ආර 4ක් ඉදිරිව තියෙද්දී ඒ වගේම කඩළු 7ක් ඉතිරිව තියාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තු අතරේ ඉදිරියෙන් ඉන්න පැතුම් පන්දු 78ක දී නොදෙවි ලකුණු 115ක් ගන්නේ 6 පාර 5කුත් 4 පාර 8කුත් එක්ක. පැතුම්ට හොඳ සහයක් දෙන මිනොත් බාහනුක ලකුණු පන්දු 32ක දී 55ක් ලබා ගන්නේ 6 පාර 3ක් 4 පාර 5ක් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයගනිද්දී තරගාවලිය 2ට 1ක් විදිහට ජය ලැබෙන්නේ ශ්‍රී ලංකාවට. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.